අපූර්වට තයි කෝට් ඇඳගෙන හිටපු මහත්තුරු එළබෙන මැතිවරණේ ගන්න බලු ඇඳුමක් ඇඳ යන්න ඕන කියලා. කපටි සූට් එක සාමාන්‍ය කෙනෙක් කපටි සූට්. මම කියන්නේ මේක තීරුම් ගන්න. අපි කවුරුත් නේද අම්මා කෙනෙක්ගේ ගර්භාෂයේ මහින්ද රාජපක්ෂ වග වෙන්නේ කාටද? එයාගේ දරුවන්ට. ඒක ඇත්ත කතාව. අපි කවුරුත් නේද අම්මා කෙනෙක්ගේ ගර්භාෂයේ හැදිලා වැඩිලා නේද ඉපදුණු පුරවැසිය. අපූර්වට තයි කෝට් ඇඳගෙන හිටපු මහත්තුරු මොකද වෙන්නේ? කපටි සූට් එක සාමාන්‍ය කෙනෙක් කපටි සූට් නැෂනල් එකට බහින්න පටන් ගන්න. ඒක ප්‍රසිද්ධ කියමනක් තියෙනවා මේ මොකක් හරි ඒ බලු රේස් එකක් තිබිලා තියෙනවා මේ ඒ කාලේ බණ්ඩාරනායක මහත්තයා ජීවිතේ බලු රේස් එක. බණ්ඩාරනායක මහත්තයා බලු රේස් එක බලන්න මේ අර යුරෝපියන් ඇඳුමින් සැරසිලා ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් එයා දේශපාලන හැසිරෙන්නේ ජාතික ඇඳුමින්. නමුත් බලු රේස් එක බලන්න එයාගෙන් අහලා තියෙනවා මේ ඔයා මොකටද මේ බලු රේස් බලන්නේ මේ ඇඳුම ඇඳ කියලා. එතුමා කියලා දෙනවා කවුරුත් තමා බලුන්නේ. එතුමා කියලා දෙනවා ඉතින් බලු රේස් බලන්න බලු ඇඳුමක් ඇඳ යන්න ඕන කියලා. මම කියන්නේ අපි ඔය මම කියන්න හදන්නේ මොකද්ද මේ? කියන්න හදන්නේ ඒගොල්ලන් ඇත්ත චින්තනය තිබුණ තැන නෙවෙයි. අපේ රට ඒගොල්ලෝ හිතුවා දේශපාලනිකව මේ ව්‍යාපෘතිය තමයි ඒගොල්ලන්ට තිබුණේ කියලා. ඒ නිසා තමයි අපේ රටේ දේශපාලකයන්ගේ ප්‍රධාන මැදුම් බවට පත් වුණේ මොකද්ද? කපටි සූට් එක. සාමාන්‍ය කෙනෙක් කපටි සූට්. ඒක නිකන් එන එකක් නෙවෙයි මතක තබාගන්න. මේ ඉතා හොඳට මම බැලුවා දැන්. නාමල් වගේ තරුණයෙක් එංගලන්තේ ගිහිල්ලා අධ්‍යාපනය හදාරලා රගර් ගහලා පාර්ලිමේන්තුවට එනකොට. ඇයි මම කියන්නේ මේක තීරණ ගන්න. පාර්ලිමේන්තුවට එනකොට සාටකයක් දාන්න මම. මම ඇත්තටම හිතුවේ නෑ ඒ තරුණේ එහෙමයි කියලා. හැබැයි අර දෘෂ්ටිවාදය එන අතීතයේ මත නේද දේශපාලන ව්‍යාපෘතියක් කළලා තියෙනවා. ඒ නිසා තමයි ජාතික ඇඳුම් මදි වුණාම සාටකෙක් උදාගෙන පින්නවා. හොඳට තේරුම් ගන්න මේ ව්‍යාපෘතිය අපේ රට හිර වුණා. ඒ නිසා මොකක් සිද්ධ වුණේ? ලෝකේ සිද්ධ වෙච්ච මහා පරිවර්තනයන්ට උකහා ගන්න පුළුවන් ජාතියක් රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් වුණේ නෑ. හැබැයි අසල්වැසි රාජ්‍යයක් මොකද සිද්ධ වුණේ? ජපානේ හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ වලින් පත් වෙච්ච ව්‍යසනය තමයි ජාති අවදි කරලා නැගිටිරුවේ. හැබැයි අපිට එම අවස්ථාවක් තිබුණා 48 අපිට අවදි කරගන්න බැරි වුණා. ඒ නිසා දැන් අපිට අවශ්‍යයි යළි මේ ජාතිය මේ රට ගොඩනැගීම සඳහා පිබිදි කිරීම පිබිදි වීම සඳහා ගොඩනැන්වීමක් අවශ්‍යයි. මම හිතනවා එළබෙන මැතිවරණයකදී මේ පැරණි අවුරුදු 76ක වසරක මේ පාලක කණ්ඩායම් පළවා හැරීමම ජනතාව ඇතුළේ විශාල උද්දීපනයක් පිබිදීමක් ඇති කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද හිතන්නේ? සමා ඇති යාන්තම් බේරුණා කියලා හිතන්නේ නැති වෙයි. හිතන්නේ මම හිතන්නේ නෑ මේකද නේද? මම කියන්නේ අපිට එන්න මම හිතන සමාජය එතන පිබිදීමක් ඇති වෙයි කියලා. මේගොල්ල පළවා හැරීමම ජාතිය නැවත අපේක්ෂාවන් සහ බලාපොරොත්තුන් සහිත නැගිටින ජාතිය බවට පත්වේවි. අපිට බොහෝ විදේශගත පර්යේෂකින් වත්කම් තියෙන ශ්‍රී ලාංකිකයින් සහ විශාල අධ්‍යාපන හැකියාවන්තන ශ්‍රී ලාංකිකයින් අත්දැකීම් තියෙන ශ්‍රී ලාංකිකයින් සහෝදර අපි ලෑස්ති රටට එන්න කියලා කියනවා. එනවා කියලා අපි විශ්වාස කරනවා. මෙන්න මේ පිබිදීම තමයි මම කියන්නේ. එනිසා මේ හුදු ආණ්ඩු මාරුවක් හොඳ පුද්ගලයන්ගේ මාරුවක් නෙවෙයි මේ. මේ නව ජාතික පිබිදීමක් අපේ රට අවශ්‍යයි මේ රට ඉදිරියට ගෙනියන්න. නැත්තම් නේද මම කියන්නේ එහෙම නැතුව කොහොමද අපි බැංකු පද්ධතිය කාර්යක්ෂම කරගන්නේ? කොහොමද කස්ටම් එක කාර්යක්ෂම කරගන්නේ? හැම පුරවැසිය තුලම මේ ජාතික පිබිදීමක් අවශ්‍යයි මේ රට යළි ගොඩනැගී යුති වීම සඳහා තම තමන්ගේ කාර්යභාර ඉටු කරනවායි කියන හැඟීමත් සහිත නව නැගිටීමක් ඕන මේ රටට. දැන් මා එකයි කියුවේ නිදහස ලබා ගත්තාම චක්‍රලේඛනකින් අපිට පොඩියක් ගන්න සිද්ධ වෙලා තියෙනවා අපි කොතනද ඉන්නේ. එකම එක. එනිසා මේ ජනතාව නැවත අවදි කර ගැනීම තමයි පාදම මේ රට ගොඩනගන. එනිසා අපි හිතනවා නව පුනරුදයේ යුගයක් අවශ්‍යයි අපිට. යම් නව පුනරුදයේ යුගයක්. ඒක බොනවා කීකත් ආර්ථිකය විතරක් නෙමෙයි. දැන් ජපානේ වගේ රටක් ගත්තොත් ආර්ථිකය ඉහළට ගිහිල්ලා තිබෙනවා නේද? හැබැයි මොකක් සිදු වෙයි තිබෙන්නේ? මිනිස්සුගේ මානව බැඳීම් සුණු විසුණුලා තිබෙන්නේ.
විවාහ වීම අනුපාතය අඩු වෙමින් තිබෙනවා. සියදිවි හානි කර ගැනීම වැඩි වෙමින් තිබෙනවා. ඒ කාර්මිකකරණයේ විසින් සිද්ධ වෙලා තියෙන දේ තමයි අර පුද්ගලයා එම මැෂින් එකේම කොටස බවට පත් කර තිබෙනවා. එහෙම වැඩකුත් නැහැ සංව එම් සංවර්ධන කැති වැඩක් තියෙනවා. අපි සජීවි මිනිස් හුස්ම ගන්න ගඳ සුවඳ දැනෙන අනිකාගේ වේදනාවක් අපිට දැනෙන සමාජය පිළිබඳ සහකම්පනයක් තියෙන මිනිස්සු අපි. ඒ මිනිස්සු අපි යෝජනා කරන්නේ කර්මාන්සාලක මැෂින් එක නට්ටකක් බවට පත් වෙන නෙවෙයි. අර හැඟීම් අර බැඳීම් තියෙන සමාජිකුත් අපි නිර්මාණය කරගන්න ඕන. ද ආර්ථික පැත්තේ විතරක් නෙවෙයි සමාජයක් නිර්මාණය කරගන්න ඕන. ඒ සමාජය තුලේ වගකීම් සහිත පුරවැසියෙක් කියන තමන්ගේ වගකීමට වග වෙන්න ඕන. දේශපාලකයෝ වග වෙන්න ඕනේ නැද්ද? දේශපාලකයන්ට ජනතාව ජනවරමක් දෙන මෙන්ඩේට් එකක් දෙනවා. මේක තමයි ඔයගලන්ට අපි දෙන වගවීම වගකීම. ඒ වගකීමට වග වෙන්න ඕනත් අද කවුද අපේ රටේ වගකීමට වගවීමක් උසුලන්නේ? එහෙම උසුලනවා නම් සෞඛ්‍ය අමාත්‍යර බෙහෙත් වලින් හොරකම් කරන්න බෑ. එයා වග වෙන්නේ සමාජයට නෙමෙයි. එයා වග වෙන්නේ කාටද? එයාගේ පවුලට, එයාගේ දරුවන්ට එයා වග වෙනවා. මහින්ද රාජපක්ෂ වග වෙන්නේ කාටද? එයාගේ දරුවන්ට. ඒක ඇත්ත කතාව. රනිල් වික්‍රමසිංහ වග වෙන්නේ කවුද? කාටද? ඔහුගේ මිතුරන්ට. මේක ඇත්ත. හැබැයි අපිට සමාජයක් අවශ්‍ය නැද්ද? පොදු සමාජයට වග වෙන සමාජය. ඒ පරිවර්තනේ මේක අස්සේ තියෙන්න ඕන. ඒ විතරක්ද? චිත්‍රපටියක් බලන, ගීතයක් රස විඳින, නාට්‍යයක් බලන, එකිනෙකා අතර නේද අදහස් හුවමාරු කරගන්න මහා මිනිස් නව ශිෂ්ටාචාරයක් අපිට අවශ්‍ය නැද්ද? අද එහෙම බලන ඈත ගම්වල පාර යනකොට මිනිස්සු දිහා වියලුණු මුහුණු, හිනාවක් නැති මුහුණු, අනෙකත් එක්ක නිතරම ඇරියස් එකක් පිරිමහ ගන්න ඉන්න මිනිස්සු ටිකක් ඉන්නේ ඇරියස්. බැරි වෙලාවත් පාර යනකොට ත්‍රීවිල් එකක් එකට කැපුවොත් ගෙදර යනකම් ත්‍රීවිල් කාරයට බයිනෝ නැද්ද? බැරි වෙලාවත් පාර බස් එක යනකොට කකුල පෑගුණු බහිනකම් බනිනවා. පොඩි ඇරියස් එකක් ඉන්නේ මිනිස්සු නැද්ද? කොතනක හරි තමයි මහා පීඩාවක ඉන්නවා. මේ පීඩාව පිට කර ගැනීම සඳහා අවස්ථාවක් වෙන සමාජයක් තියෙනවා. මේ මෙහෙම සමාජයකට යන්න බෑ. ඒ නිසා අපි යෝජනා කරන්නේ හුදු ආණ්ඩු පරිවර්තනයක්, හුදු ආර්ථික වෙනසක් විතරක් නෙවෙයි. අපිට අවද අවශ්‍ය දේශපාලන, ආර්ථික, සමාජීය පරිවර්තනය. මේ පද්ධතියේම වෙනසක්. එන පද්ධතියම කඩාවැටලා තිබෙන්නේ. මේ පද්ධතියේම නව පරිවර්තනයක් අවශ්‍යයි. අන්නේ පද්ධතියේ පරිවර්තනයේදී දේශපාලකයන්ගේ කොටසක් තියෙනවා. අපි ඔබට සහතිකයක් දෙන්නම්. අපි දේශපාලකයන් හැටියට අපේ ඒ කොටස අපි ප්‍රායෝගික ඔප්පු කරලා පෙන්වන්නම්. දේශපාලකයා කියන්නේ කවුද? දේශපාලකයා කියන්නේ කවුද? ඔබ බැංකු නිලධාරී, ඔබට ඒ ශාස්ත්‍රයේ වගකීම් පවරී තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට ඒ පිළිබඳ වගකීම් පැවරී තිබෙනවා. ත්‍රිවිල් රියදුරෙකුට ඒ පිළිබඳ වගකීම් පැවරී තිබෙනවා. දේශපාලකයන් හැටියට අපිට යම් වගකීමක් පැවරී තිබෙනවා. හැබැයි අපේ රටේ මතයක් තියෙන මොකද්ද? සාමාන්‍යයෙන් හිතනවා දේශපාලකයා නළලෙන් මවලා, පුරවැසියා යටිපතුලෙන් මවලා කියලා. එහෙම නෙමෙයි. අපි කවුරුත් නේද අම්මා කෙනෙක්ගේ ගර්භාෂී නේ හැදිලා වැඩිලා නේද ඉපදුණු පුරවැසියා. හැබැයි අපේ රටේ මතයක් තියෙනවා දේශපාලකයා උඩින් ඉන්න ඕන, නීතියට යටත් වෙන්න බෑ නේද, දේශපාලකයාට වරප්‍රසාද තියෙනු. එහෙම නෙමෙයි. එනිසා දේශපාලනය යනු තව එක වගකීමක් විතරයි අනෙක් පුරවැසියන් හා සමාන. ඔවුන්ට තව වගකීමක්, අපිට තව වගකීමක්. එනිසා අපේ රටේ නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ඒක අපි ප්‍රායෝගිකව ඔබට ඔප්පු කරලා පෙන්වන්න. දේශපාලකයා කියන්නේ කවුද කියලා අපි කරමු.